අයිබුවන් දෑබරදි මාපියන්ට මම පන්තියේ රැස්වීම අර වෙලාවක් දාලා ඔගලන්ට කරන්න හැම දෙමව්පියන්ටම කාර්යබහුලත්වයත් එක්ක බැරි නිසා මං හිතුවා මෙන්න මේ විදියට පොඩි විස්තර ටිකක් මොකද අත්‍යවශ්‍යම කරුණු ටික අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම දෙමව්පිය ගොඩාක් බිසී කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ වැඩ කටයුතුත් එක්ක අත්‍යවශ්‍යම කරුණු ටික ඉදිරියට අපි පන්ති කරන්නේ කොහොමද පන්ති වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන කරුණු ටික පැහැදිලි කරන්න මේ පුංචි රෙකෝඩින් සෙෂන් එකක් දානවා. එතකොට ඔයගලන්ට අවශ්‍ය වෙලාවක මේක බලන්න පුළුවන්. විශේෂත්වයේ තියෙන මම මේක සතියක් හෝ දෙකක් විතර ගියාට පස්සේ සමහර ගොඩක් සතියක් ඇතුළත ඒ කියන්නේ මේක එන දෙමව්පියෝ මේක ඇත්තටම රිෆර් කරාද කියලා බලන්න පහසු මොකක් හරි ක්‍රමවේදයක් මේක බැලුවද කියලා බලා ගන්න අවශ්‍ය ක්‍රමවේදයක් මම යොදවනවා. අපි ඉක්මනටම කතා කරගෙන යමු ඉස්සරහට ක්ලාස් එකේ තියෙන දේවල් මොනවද කියලා. පළවෙනියටම ඕගලන්ට අවශ්‍යම කරුණ තමයි දැනගන්න ඉගැන්වීමේ ක්‍රමය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒතර පන්ති ඉගැන්වීමේ ක්‍රමය ගත්තොත් එහෙම මේ අවුරුද්ද අපි පොඩි වෙනසක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. තියෙන ගැටළු සාගත සත්ත්ව සහ රටේ තිබිච්ච දේවල් එක්ක අපි ඒකත් එක්ක ඉගෙන ගත්ත දේවල් මොනවද අතපසු වීම සිද්ධ වුණේ සහ දරුවන්ට විශාල වශයෙන් අවුරුදු දෙකක් තිස්සේ ඒගොල්ලන්ගේ පෞරුෂය සමගම අධ්‍යාපනය මානසික කඩා වැටීම් සියලුම දේවල් එක්ක සලකා බැලීමේදී ඔයාලට මම මට අනිත් දේවල් ගොඩනගන්න බැහැ තියෙන කාලයත් එක්ක ගණිතමය පැත්ත ඔගොල්ලෝ මට බාර දීලා තින්දින් ගණිතය අවශ්‍ය ප්‍රමාණයට ගොඩනගලා දෙන්න අවශ්‍ය කටයුතු ටික අපි මේ අවුරුද්දේ සකස් කරලා දෙනවා. එතකොට මාර්ගත ක්‍රමයට සහ පන්තියට පැමිණ තමයි ඔයගොල්ලන්ට ක්ලාසස් තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මම ඔන්ලයින් සෙෂන්ස් දානවා. පන්තියට පැමිණලා ෆේස් ටු ෆේස් සෙෂන්ස් යනවා. එතකොට ඒක ෆිසිකල් ක්ලාසස් විදියට තමයි යන්නේ. ඊපස්සේ තව ප්‍රශ්නයක් රටේ යනවා. සමහර ස්කෝලවල තියෙන්නේ අදාළ ඒ කියන්නේ 2002 වසරේ 3 වෙනි වාරයට හා සමහර ඉස්කෝලවල 2023 වසරේ 1 වෙනි වාරයේ කරන්නේ. ඒතර වාර දෙකක් යනවා. ඒතර මේ වාර දෙකම යන ළමයි මේ පන්තිරේ නෝ ගොඩක් වෙලාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ අවුරුද්ද අවසාන වෙනකොට ඔය තියෙන වාර ගැප් එකේ ඒගොල්ලෝ හදනවා කියලා කියනවා. ඒතර 2022 හය ශ්‍රේණි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ 6 වසර ළමයෙකුට සමහර ඉස්කෝලවල මේක අවසාන වාරය වෙනවා. 3rd term එක වෙනවා. ඊපස්සේ 2023 හත ශ්‍රේණි සමහර ළමයින්ට 2023 හත ශ්‍රේණියේ පළවෙනි වාරය වෙනවා. ඒ කියන්නේ 2022 6 වසර හිටපු දරුවන්ට කොටසකට මේක 6 වසර අවසාන වාරය මේ යන්නේ. තවත් කොටසකට 7 වසර. ඒ කියන්නේ සමහර ඉස්කෝල 7 වසර පටන් අරගෙන 3 වෙනි වාරය යනවා. ඒතකොට කිසිම දෙමව්පියෙක් කැමති වෙන එකක් නැහැ තමන්ගේ දරුවා පස්සෙන් තියන්න මාස 3ක්වත් පස්සට යන එක අනුමත කරන එකක් නැහැ. ඒ වුණාට ඉස්කෝලේ වාර විභාගයට ලියන්න ඕනෙ හින්දා අපි කරන්නේ 6 වසර කොටසයි 7 වසර කොටසයි දෙකම උගන්වනවා කියන කාලය ඇතුළත ළමයාට හානියක් නොවන විදියට. ඒතර ඒ පාඩම් ටික උගන්වලා ඒකේ රිවිෂන්ස් ටික කරලා ඊට පස්සේ යාලට පේපර්සුත් කෙරෙනවා. හින්දා මොන වාරයක හිටියත් ඔබේ දරුවා එතන ඒ අදාළ පන්තිර දැම්මහම ගැටලුවක් වෙන්නේ නැහැ. මේකේ තියෙන විශේෂත්වය තමයි අපේ පන්තියට අලුතෙන් එන දෙමව්පියන්ට දැනුවත් කරන්න ඕනේ. අපි ගණිතයේ විෂය ගුරුවරු දෙන්නෙක් උගන්වනවා. තියරි කොටස මම උගන්වන්නේ. ඔයගොල්ලෝ දන්න ඇති ශාලින්ද සර් කියලා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න දෙමව්පියෝ. දන්න දෙමව්පියන්ට දැන ගැනීමට සස්නු සර් කියන්නේ මගේ මල්ලි උගන්වනවා. ගොඩක් වෙලාවට මම උගන්වන තියරි කොටස් වල ප්‍රශ්න කරණේව තමයි යාතින් කෙරෙන්නේ. ඒක තියරි ටික මගේ අතින් සම්පූර්ණයෙන් කවර් වෙනවා සහ ප්‍රශ්නත් කෙරෙනවා රිවිෂන් කෙරෙනවා. ඒක දරුවාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි එකම ආකාරයකට තමයි ඉගැන්වීම් කටයුතු කෙරීගෙන යන්නේ. ඊළඟට අපි අලුතෙන් ඕගලන්ට ඉන්ට්‍රඩියුස් කරනවා. කලින් අපි මේ මාසේ සමහරලාට එකක් දෙකක් වගේ සිද්ධ වුණා. කොරෝනා කාලේ නම් දිගටම අපි කරා ඔන්ලයින් ක්ලාසස් තියෙද්දි. දැන් මේ ජනවාරි අග සතියේ ඉඳලා අපි පටන් ගන්නවා ඔන්ලයින් ක්විසස්. ඒතරේ ඔයගොල්ලෝ Google Doc එක පාවිච්චි කරලා කොහොමද මේ ක්විස් කරන්නේ කියලා හැමදාම සතිපතා. ඒ කියන්නේ සති අන්තයේදී ඔයගලන්ට ක්විස් එකක් එනවා. ඒතරේ ක්විස් එක කරන්නේ කොහොමද කියලා සහ ඒක පිළිබඳව පුංචි විස්තරයක් විනාඩියක හෝ දෙකක විතර දරුවාට බම වෙනම හරි ගස්සලා දානවා. පාඩමකට අදාළ ලෙස අපි වීඩියෝ එකක් හදනවා. ඒ කියන්නේ අපි කියමු දැන් පස්වෙනි පාඩම කියලා. ඒ පස්වෙනි පාඩමෙන් වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් ඒක විනාඩි 10කට 15කට වඩා වැඩි වෙන්නේ.
එක අපි YouTube හරහා තමයි ඔයගලට දාන්නේ. මොකද packages තියෙනවා රුපියල් 300ක් 400ක් දුන්නාම YouTube package එකක් active කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු data ප්‍රමාණයක් යන්නේ නැහැ. මොකද වෙන වෙන websites වලින් දාන්න ගියාම ඔයගලන්ට කරදරයි. ඒතර මේ video එක ළමයට ඕන වෙලාවක බලන්න පුළුවන්. සතියාන්තේ අපි ගොඩක් වෙලාවට වේලසනින් දානවා. ඒක විස්තර වෙනම ඔයගලන්ට දෙන්නම්. ඊපස්සේ ඒක සම්බන්ධයෙන් ඒ දාපු video එක සම්බන්ධයෙන් අපි පුංචි quiz එකක් දෙනවා. ඒක කරන්න ළමයට කාලය ලබා දෙනවා. ඒකේ ළමයිගේ ටියුෂන් අරව මේවා වෙන ප්‍රාන්ති ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට විසඳුමක් එන විදිහට හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙන විදිහ තමයි හරිගස්සලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ පිළිතුරු දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්න සාකච්ඡා කරාම ප්‍රශ්න වල ලකුණු හම්බුණාට උත්තර හම්බුණාට ළමයාට කොහොමද ගණිතයේ ඒ කොටස කරන්න කියන එක අපි තව කෙටි වීඩියෝ එකක් මගින් ඒකත් විනාඩි 15ක් 20ක් අතර වෙන පිළිතුරු සාකච්ඡා කිරීමේ වීඩියෝ එකක් දානවා අර ක්විස් එක දුන්නට පස්සේ. තන මේක පන්තියේ ශිෂ්‍යයන් සඳහා නොමිලේ කරන වැඩසටහනක් වෙනවා. පන්තියට කරන උදව්වක් වශයෙන් පිට දරුවන්ට අපි මේක මුදල් ගෙවලා කරන්න පුළුවන්. කියන්නේ සාධාරණ මුදලක්. කියන්නේ වාරයකටම ඉතා කුඩා මුදලක්. පන්තියේ ළමයින්ට අපි ක්ලාස් ෆී එක මාසික වශයෙන් ගෙවන හින්දා ඒගොල්ලන්ට ඒක නොමිලේ ලබා දෙනවා. ඔයගලන්ගේ අඳුරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ව සහභාගී කරව ගන්න පුළුවන්. එයාලට වෙන ක්ලාසස් වලට ගියත් ප්‍රශ්නයක් නැහැ. අපි ගෲප් එකට ඇඩ් කරලා ඉවරලා ඒගොල්ලන්ට සුළු මුදලක් වාරකින මාස 3කටම වාරයකටම අපි ගැලපෙන විදිහට ගාණක් දාලා ඉවර වෙලා ඒගොල්ලන්ට සහභාගී වෙන්න අවස්ථාව දීලා තියෙනවා මේ ක්ලාස් එකේ. ඒතකොට ඒක අපි ලබන සතිය ඔයගොල්ලන්ට මේ පිළිබඳව විස්තර ලබා දෙන්නම්. ඊට පස්සේ සෑම මාසයක් අවසානයේදීම දරුවා පිළිබඳ ඇගයීමක් සහ දෙමාපියන් දැනුවත් කිරීම. මේක අලුතෙන් ආපහු අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. මේක ඇත්තටම විශේෂයෙන්ම දරුව ගැන හොයන දෙමව්පිය කියන හැම දෙමව්පියෙක්ම හොයනවා හොයන්නේ නැති නැහැ. මාසක් අවසානයේදී කියන්නේ දැන් අපි ජනවාරි වලදී මේක සිද්ධ වෙන්නේ නැහැ. ජනවාරි වලදී තමයි අපි අන්තිම සතියේදී පොඩ්ඩක් එක ළමයින්ට පුහුණු වීම කරනවා. හැම ළමයෙක්ගෙම පොත් චෙක් කරනවා මාසේ අන්තිමට. ඒ ළමයා ක්විස් ටික කරාද කියන එක, හෝම්වර්ක් කරාද කියන එක, නෝට් සම්පූර්ණ කරාද කියලා කරෙක්ෂන්ස් කරලා තියෙනවද සහ ඇටෙන්ඩන්ස් තියෙනවා. එතකොට ළමයා පන්තියට පැමිණියද නැද්ද හැම දෙයක්ම තියෙන දෙමව්පියන්ට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න දෙයක් නැහැ. එතනින් බලා ගන්න පුළුවන් ළමයාගේ ප්‍රෝග්‍රෙස් එක කොහොමද කියලා. සමහර වෙලාවට ළමයි අම්මලා අන්තිමට වාරේ අන්තිම තමයි ලකුණු උස්සගෙන ඉන්නේ. ලකුණු 7යි ලකුණු 8යි. කොහෙල බැලුවාම ඊට පස්සේ කියනවා සර් බලන්නකෝ ළමයා ගෙනාව ලකුණු නැහැ. ඊට පස්සේ රෙජිස්ටර් එක අරන් බැලුවාම ළමයා පේපර්ස් වලට සහභාගී වෙලා නැහැ. එක්ක පේපර් එකට ඇවිල්ලා එක්ක සාකච්ඡාවට ඇවිල්ලා නැහැ. ක්ලාස් කට් වෙලා. ඒ කියන්නේ එහෙම වුණාම මේ දවස් 4 වෙනි මාසෙට උගන්වන්නේ. ඒ දවස් 4 තුල ඒ වැඩසටහන් ටික දරුවා අතින් සිද්ධ වුණේ නැති වුණාම දරුවාගේ ලකුණු නැති වෙනවා. දැන් මේ වන්තිය ලකුණු ගොඩාක් වෙලාට ගත්තොත් එහෙම 90 ගණන් දක්වා ගිය ළමයි තියෙනවා ලකුණු 40 ගණන් වලින් ක්ලාස් එකට ඇවිල්ලා. ඒකට හේතුව තමයි ක්ලාස් එකේ දින වැඩ කටයුතු ටික හරියට පිළිවෙලට කරලා තියෙන එක. එතකොට හැම දෙමව්පියන්ටම WhatsApp එකේදී අපි WhatsApp group එකට මම individually එවන්න වෙලාවක් නැහැ. හැම ළමයාගේම summary එකක් වැටෙනවා. මේ අහවල් දරුවා මෙච්චර වැඩ කරලා දෙන මෙච්චර වැඩ කරලා නැහැ කියලා. ඒක තමන්ගේ දරුවාගේ විස්තරات බලන්න පුළුවන්. අනිත් දරුවාගේ විස්තරات බලන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඔක්කොම ළමයින් ඉන්නේ. එතකොට ඔයා දැනගන්න ඕනේ එතනදී මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මට ඇවිල්ලා කතා කරන්න පුළුවන් මාසෙ මුලම. එතකොට ළමයාගේ ලකුණු විභාගයේ අන්තිම වෙනකන් ඉඳලා ඉවර වෙලා ළමයාවත් වෙහෙසටපත් කරලා ඕගොල්ලොත් වෙහෙසටපත් වෙලා ඕගොල්ලෝ disappoint වෙන සිස්ටම් එක අයින් කරන්න ඕන හින්දා තමයි මම මේක ඔයගලන්ට අලුතෙන් හඳුන්වලා දෙන්නේ. එතකොට අපි අලස දරුවන් සඳහා විශේෂ අවධානයක් යොවනවා. ඒ කියන්නේ සමහර දරුවෝ ඉන්නවා අඩුම තරමේ දැන් 8 වසරට විතර ගෙනලා දානවා උගන් ඒ කියන්නේ ගණන් 8 වසරේ ගණන් හදනවා තියා එකතු කරගන්නවත් බැරි මට්ටමේ ඉන්න දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ පන්තියට ආවට පස්සේ ඒගොල්ලන්ට අපි විශේෂ ප්ලෑන් එකක් මොකක් හරි යොමු කරනවා. මොකද හේතුව 8 වසර වෙනකන් ඉඳලා මොකද වුනේ? දෙමව්පිය මොනවද කරේ? වියදම් කරාද නැත්නම් වියදම් කරපු දේවල් නාස්ති වුණාද? ඊට පස්සේ ඒකට වඩා ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියන කරුණුත් එක්ක බලලා ඉවර වෙලා ඒක දෙමව්පියත් එක්ක කතා කළා. මම දැන් මෙතන ඒක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. විශේෂ කරන්න තියෙන දේවල් මොනවද කියලා අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා යාලට වැඩපිළිවෙලකට යොමු කරනවා. ඊළඟට ඔයගලන්ට ඉගැන්වීම් ක්‍රම අතර ඔය ටික තමයි මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. සිලබස් එක හරියට කෙරෙනවා, අමතර ප්‍රශ්න කෙරෙවෙනවා, පේපර්ස් ටික කරවනවා, ළමයට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පන්තියකට යන්න, ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට පන්තියෙන් ඊළඟ පන්තියට යනකොට ඒ දරුවාගේ යම් මට්ටමක් එන විදියට අපි මාස 3ක් ඇතුළත දරුවව හරිගස්සලා දෙනවා. ඊළඟට පන්ති කාලසටහන ගැන තමයි මට කතා කරන්න උවමනාව තියෙන. ඔයගලන්ට පේනවා ඇති පන්ති කාලසටහන ගණිතය. මම අනිත් විෂයන් වල කාලසටහන් වෙනම දාන්නම්.
එතකොට හය ශ්‍රේණියේ මේ මාධ්‍ය යන විදිය ඔයගලන්ට ඕන නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුළුවන්. එයාලගේ පන්ති කාලසටහන මෙතන විශේෂ ක්ලාස් එකක් තියෙනවා grade 9 අයට English medium online එක 2023 වල ඉන්න අයට. ඒගොල්ලන්ට රෑ 8:30 ඉඳලා 10:30 වෙනකන් යන අපි ගිය අවුරුදු පුරාවටත් කරගෙන ආවා. සාමාන්‍යයෙන් ඒකට අපි යොමු වෙන්නේ කියලා කියන්නේ දක්ෂ දරුවන්ට විතරයි. දක්ෂ කියලා කියන්නේ කම්මැලි නැති උනන්දු දරුවන්ට විතරයි. ඉතින් එතන ඉන්න ළමයිගේ හැමෝගෙම ලකුණු 80ට වඩා වැඩි, 80ට වඩා අඩු දරුවෝ එක්කෙනෙක්වත් නැහැ. මේ මොකද යාලා මේ දෙන online වල ටික තනියෙන් කරගෙන යනවා. සාමාන්‍ය මෙන්න මේ පන්ති වෙලාවල් තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. කාට හරි දැනුම් දෙනවා නම් පන්ති ගැන මේ වෙලාවල් දැනුම් දෙන්න පුළුවන්. අවශ්‍ය කට්ටිය මේක සටහන් කරගන්න ඕන නම් සටහන් කරගන්න, නැත්නම් මම group වලටත් screenshot එකක් දානවා. ඊළඟට ඔයගොල්ලොත් එක්ක මට කතා කරන්න තියෙන්නේ දඬුවම් පිළිබඳව. මේ අවුරුද්ද තුල මොකද දරුවෝ ගොඩාක් වෙලාවට කොරෝනා වලින් පීඩා විඳලා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඉතින් ළමයි තියෙන සිටුේෂන්ස් එක බැලුවාම ස්කෝල් වලින් දෙමෝපියන්ගෙන් විශාල වශයෙන් දරුවෝ පීඩනයට ලක් වෙලා තියෙන නිසා අපි දඬුවම් ලබා දීම මේ කායික හා මානසික පීඩාවන්ට ලක් වෙන දරුවන්ට කිසිම දඬුවමක් අපි ලබා දෙන්නේ නැහැ. මොනවා හරි දඬුවමක් දෙනවා නම් ඒකෙන් දඬුවම් දෙන්න ඕන අවස්ථාවල් කියලා තියෙනවා. දඬුවම් නෙමෙයි ඒවා දරුවාගේ ජීවිතේට වැදගත් වෙන විදිහ, මොනවා හරි අධ්‍යාපනික වැඩසටහනකට යොමු කරන විදිහ දඬුවමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට ඔය මොන හරි වැඩක් පේපර් එකක් වගේ එකක් නම් තුන් පාරක් වගේ ළමයාව හදව ගන්න විදිය, එහෙම නැත්නම් කරෙක්ෂන් එකක් තුන් පාරක් කරන එක, ඒක මම හිතන්නේ දරුණු දෙයක් කියලා. මොකද ඒක දරුවාගේ අභිවෘද්ධිය සඳහා හොඳයි. නැත්නම් ළමයාට අපි වේවැල් පාවිච්චි කිරීම, පහර දීම, දණ ගැස්වීම වගේ දේවල් කරන්නේ නැහැ දරුවාට ඉදිරියට. ඒකට හේතුව තමයි අපි සත්තු හදනවා වගේ ළමයි හදන්න හොඳ නැහැ කියන සංකල්පය. සහ දැන් අතීතයේදී නම් අපි නම් ගුරුවරුන්ගෙන් ගුටි කාලා තිනවා, වේවැල් පහර කාලා තිනවා ඉදෙන්නම. මේ නමුත් ඒ ක්‍රමවේදය දැන් හරියන්නේ නැති බවක්. ඒ කියන්නේ ලෝක දියුණු වීමත් සමග, සමාජයේ වෙනස් වීමත් සමග, සංකීර්ණ සමාජයත් එක්ක සහ දරුවෝ අධික ස්වාධීන වීමත් සමග, සහ මෙතන තියෙන ප්‍රශ්න විශාල වශයෙන්ම කොරෝනා සහ මේ ආර්ථික පසුබෑමත් එක්ක ළමයි ගෙවල් වලට හිර වෙලා ඒගොල්ලන්ගේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන. ඉතින් ඒ අවස්ථාවකදී දරුවෙකුට යම්කිසි දඬුවමක් දුන්නොත් එයාලා මේ කියන්නේ ෆිසිකලි දෙන දඬුවමක්, ඒ කියන්නේ කායික දඬුවමක් දරුවෙකුට ලබා දුන්නොත් ඒ දරුවා යම් ප්‍රමාණයකට තවදුරටත් මුරණ්ඩු වෙනවා කියන අයිඩියා එක තමයි මම දකින්නේ. ඒක 100%ක්ම ඇත්ත. මොකද බය කරලා හදන්න පුළුවන් සමාජයක් නෙමෙයි දැන් තියෙන්නේ. අනිත් ඒ දඬුවමට බය කරලා ඉවරලා හැදෙන දරුවෙක් නෙමෙයි අපි හදන්න ඕනේ. යාව මානසික වශයෙන් ඉස්සරහට එන විදිහට දරුවට කතා කරලා මොටිවේට් කරලා දරුවා තුලින්ම මේක ගොඩනගන්න අවශ්‍ය පරිසරයක් අපි හදා ගන්නවා. එතකොට පන්ති ගාස්තු පිළිබඳ පුංචි දැනුවත් කිරීමක් තියෙනවා. මෙන්න මේ පන්ති ගාස්තු වෙනස් වෙලා නැහැ. සමහර දෙමව්පියන් හිතේ ආ 7න් 8ට යනකොට ක්ලාස් ෆීස් වැඩි කරාද කියලා. මේක මගේ අවුරුදු ගිය අවුරුද්ද වෙනස් කළා. අවුරුදු 5ක් එකම පන්ති ගාස්තුව තිබ්බේ. ඉන්ෆ්ලේෂන් එකත් එක්ක අපි වෙනස් කරා ගිය අවුරුද්දේ පන්ති ගාස්තුව. ඒ ගාස්තුවම තමයි තියෙන්නේ මෙතන. පන්තියකින් පන්තියකට මාරු වෙනකොට වෙන සිදුවීමක් තියෙන, වෙනස් වීමක් තියෙන, ඔයගොල්ලෝ ඒක දකින්න වැඩි. ඒක සාමාන්‍යයෙන් පන්තියේ මෙච්චර කාලයක් තිබිච්ච එක නේ, නැතුව ගාස්තු වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. ඒතකොට ඔයගොල්ලෝ පේන පරණ ගාස්තු, පරණ පන්ති හිටපු දැන් හත් ඔගේ ගාස්තු වෙනස් වීමක් වෙනවා දැනෙන්නේ 7න් 8ට යන අයට සහ 9න් 10ට යන අයට. 7න් 8ට 9න් 10ට. ඒතකොට මේ දෙක වෙනස් කරන්නේ මම මාර්තු මාසයේ මුලින් ඉඳලා. හරිද? බොහෝ දුරට මාර්තු මාසයේ මුල සිට තමයි වෙනස් කරන්නේ. සමහරවිට මම මාර්තුත් නෙමෙයි වෙන්න පුළුවන්, ඒක අප්‍රේල් මුල සිට වෙන්නත් පුළුවන් වෙනස් කරන්නේ. ඒකට හේතුව තමයි තාම යන්නේ ගොඩක් වෙලාවට දැන් 7 වසර දරුවෙක් ගත්තොත් 7 3 වෙනි වාරේ යන දෙමව්පියන්ට. ඒකට මම 8 වසර උගන්නන එක ඇත්ත. නමුත් 7 3 වෙනි වාරේ යන එක යන අවස්ථාවේදී දෙමව්පියන්ටත් පුංචි සහනයක් වෙනවා. රුපියල් මම හිතන්නේ මෙතන ගැප් එක රුපියල් 500ක විතර ගැප් එකක් නෙන්නේ. ඔව් මෙතනත් ගැප් එක රුපියල් 500ක විතර ගැප් එකක් එන්නේ. ආයි 500 විතර ගැප් එකක් එනවා. ඒ දෙ ඒ 9ට සහ 4ට විතරයි මේ බලපෑම වෙන්නේ. කැටලුවක් සිද්ධ වෙනවා නම් ඒතර 9 වර්ෂවල අධ්‍යාපන කටයුතු මේව කරාට අපි ගාස්තු වෙනස් වීම සිදු කරන්නේ මාර්තු මුල් සතිය. මාර්තු මාසයේ ඉඳලා තමයි අපි ගාස්තු වෙනස් කරන්නේ. ඒතර ඔයගොල්ලෝ මේ ගෙවන් යන ගාස්තුම ගෙවන් යන ජනවාරි මාසය සහ පෙබරවාරි මාසය සඳහා ගාස්තු වෙනස් වෙනකොට මම පුංචි දැනුම් දීමක් ඔයගලන්ට සිදු කරලා දෙන්නම්. ඊළඟට දෙමාපියන්ට විශේෂ වශයෙන්ම කියන්න තියෙන්නේ ගාස්තු සම්බන්ධව ගත්තොත් අපි ප්‍රමාද ගාස්තු කියලා කලින් අය කරා. ඔයගොල්ලන්ට මතක ඇති රුපියල් 500ක මුදලක්. ඒක දැන් අය කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රමාද ගාස්තු ප්‍රමාද කරන්නේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මාසේ මුල සතියේ අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ ගාස්තු. එහෙම නොහැකි වුණොත් මම පන්තියේ දෙවැනි සතියේ ඇතුල් කරන්නේ. මේක පෙබරවාරි සිට මම ඉස්සෙල්ලාම ක්‍රියාත්මක කරනවා. ඒතරී ළමයින්ට පොඩි දැනුම් දීමක් කරලා, දෙමව්පියන්ට දැනුම් දීමක් කරලා
මාර්තු සිට අනිවාර්ය කරනවා. ඒකට හේතුව තමයි මම ඉස්සරහට ඇසිස්ටන්ට් කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ළමයි 25ක වැඩසටහනක් මෙතන යන්නේ. ගොඩාක් මේ ඇසිස්ටන්ට්ස් අදාල කරන්න පුළුවන් මට්ටමක දේවල් නෙමෙයි. ඒගොල්ලන්ට පටිගෙවන දේවල් කරන්න සහ ඒ වගේ කටයුතු කරන්න බැහැ. මොකද මට දෙමව්පියෙක්ම කෝල් කරලා කිව්වා මේ ළමයි කස් කරගෙන යනකොට ඇසිස්ටන්ට්ස් අදාල කරන්න ඕන තරම් ලොකු ක්ලාස් එකක් නෙමෙයිනේ ඕක කියලා. ඉතින් මම ඒ අම්මා දීපු උපදේශ ඒ විදිහටම පිළිපදිනවා. එතකොට පුංචි පුංචි නීති දාලා රුපියල් 200ක් දඩ ගහනවා ලියුම් දෙන්න ඕනේ. අරවා මේවා කිව්වහම ඒව ඔක්කොම කාඩ් ගේන්න ඕනේ, දඩ ගහන්න ඕනේ. ওই ප්‍රශ්න සියල්ලටම එකම විසඳුම තමයි පන්තියේ මුල සතියේම සල්ලි එකතු කරගන්න එක කියලා මම දැක්කේ. මම අර දෙමෝපියන්ට සහනයක් වීම සඳහා 25 වෙනිදා පඩි ගන්න ප්‍රශ්න අරවා මේවා. ඒවා ඉතින් මට අදාළ දේවල් නෙමෙයිනි. මං දරුවාට හරියට දේ උගන්වනවා නම් සති දෙකක් ඇතුළත. ඒ කියන්නේ පළවෙනි සතියේදී අපි ෆස්ට් වීක් සීල් එක ගහනවා ළමයට එන්න පුළුවන්. දෙවෙනි සතිය අනිවාර්යයෙන්ම සල්ලි ගෙවිය යුතුමයි. ඒක පඩි හම්බ වෙනවා නම් ඔයගොල්ලෝ පඩි බැලන්ස් කරගන්න මේ මාසේ මම මේ දාන්නෙම මේ මාසෙ පඩියෙන් කොටසක් ගෙවලා තියන්න. ක්ලාස් ෆීකින් කොටසක් ගෙවලා ලබන මාසෙදී බැලන්ස් කරගෙන. එතකොට මම පෙබරවාරි කියලා මේක දාලා තිබුණා. මම මාර්තු වෙනකම් පොඩක් chance එක දෙනවා. මාර්තු වලින් පස්සේ කිසිම කෙනෙකුට කිසිම හේතුවක් මත මම පන්තියට ළමයව ඇතුල් කරගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔය ඔතන පොඩි දෙයකින් කට් ඔෆ් කරන්න තියෙන දේ මම ගොඩාක් ෆ්ලෙක්සිබල් කරලා ඒ දේ දෙමව්පියන් වෙනුවෙන් කරන්න ගියාම පන්ති එකක් නම කැත වෙනවා සහ දඩ ගහනවා කියලා කියනවා, ආරම්භය කියනවා, ජෝගි වැඩි කියනවා, රූල්ස් වැඩි කියනවා. අපිට රූල්ස් අවශ්‍ය නැහැ. අපි ළමයාගේ අධ්‍යාපන කටයුතු ටික උපරිම හොඳට කරගමු. ඔයගොල්ලෝ මෙතෙන්ට එවන්නේ එහෙම කටයුත්ත ගින්නේ. මොකද සමහර දෙමව්පියෝ ගොඩාක් ලොකු ස්ටේටස් වලින් එනවා මට වඩා. ඒකට මම මේ රැස්වීම උනත් මෙච්චර පොඩි කරන්න හේතුව තමයි මට වඩා දැනුම තියෙන දෙමව්පියෝ ඉන්නවා, මට වඩා අත්දැකීම් තියෙන දෙමව්පියෝ. ඒකට ඒගොල්ලෝ බණ අහන්නවත් එහෙම කැමැත්තක් නැති අවස්ථාව තියෙන එක සාමාන්‍යයෙන් මන මාන්න කියන කොටසත් එක්ක සහ ඒගොල්ලන්ගේ තියෙන දැනුමත් එක්ක ඒක සාධාරණ වෙන්න පුළුවන්. ඒකෙ හින්දා මගේ කටයුත්ත විය යුත්තේ ළමයට උගන්වන එකනේ සහ ඔයගොල්ලන්ගේ කටයුත්ත විය යුත්තේ හරියට මුදල් ගෙවන එකනේ. ඒ දෙක හරියට අපි පිළිවෙලට කරගෙන යමු. සහ දෙවෙනි කාරණේ තමයි ගුරුවරුන්ට මම හරි වෙලාවට ගාස්තු ගෙවන්න ඕනේ. නිවැරදි වෙලාවට ගාස්තු ගෙවා ගන්න බැරි වුණොත් එහෙම ගුරුවරුන්ට මේ මටේ ගුරුවරුන්ට කතා කරන්න බැරි වෙනවා. සල්ලි පරක්කු වෙච්ච ගමයි කියලා මාස 31 වෙනකොට මේගොල්ලන් සල්ලි ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒකට පළවෙනි සති දෙකේ සල්ලි ගෙවලා ගත්තාම 31 වෙනකොට ඒ මුදල් ගෙවීම සිදු කරන්න පුළුවන්. ඒක මාසයක් සතියක් පරක්කු වුණාම මේ ගුරුවරයාගේ අඩුපාඩුවක් තිබ්බත් මට කතා කරන්න බැරි මට්ටමක් එනවා. මොකද මම සල්ලි හරියට ගෙවලා නැහැ නේ. ආයතනයක කරගෙන යනකොට ආයතනයක් අයිතිකාරයෙක් විදිහට මම ඒ කටයුතු මේවා කරන්න. ඒක කිසිම කෙනෙකුට මම සහනයක් ලබා දෙන්නේ නැහැ. දරුවා එතකොට පන්ති එවන්න නැතුව තමයි තියෙන්නේ. එතකොට මම අර ලිස්ට් එකක් හදන නිසා මට පෙන්වන්න පුළුවන් හැම මාසෙම මේ සතිය ඇවිල්ලා නැහැ. මට දරුවාට එතකොට වගකීමේ හැකියාවක් නැති වෙනවා. එතකොට නීති පද්ධතිය අපි සම්පූර්ණයෙන්ම පන්තියේ ලිහිල් කරනවා. අනවශ්‍ය නීති ප්‍රමාණයක් නැහැ දරුවාගේ මෙහෙම මෙහෙම කියලා. බැරිම අවස්ථාවක් ආව දරුවා පන්තියෙන් ඉවත් කරන එක තමයි අපි කරන්නේ. ඊට වඩා දෙයක් කරන්න බෑ. සහ ඔබේ ගෙවන මුදලට වටිනාකම උපරිම වෙන විදිහට අපි උපරිම වටිනාකමින් යුතුව ඔයාලට මේකේ ඉගැන්වීම් කටයුතු කරනවා. එතකොට මාව ඔයගලන්ට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුණොත් එහෙම මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා ඔයගොල්ලෝ ළඟ 0783889453 කියන ටෙලිෆෝන් නම්බර් එකට ඔයගලන්ට කතා කරන්න පුළුවන්. හදිස්සිය හරි දරුවා සම්බන්ධව යම් කිසි දෙයක් දැනගන්න තිබුණොත්, මේ රැස්වීම සම්බන්ධයෙන් මොනව හරි දෙයක් දැනුම් දෙන්න තිබුණොත් මට පණිවිඩයක් දෙන්න මං අන්සර් කරේ නැති වුණොත් ඔයගලන්ට මැසේජ් එකක් දාන්න පුළුවන්. මම එතකොට නිදහස් වෙලා ඔයගලන්ට කෝල් එකක් ගන්නම්. ඊළඟ කාරණේ තමයි මතක තියාගන්න මේ ඉගැන්වීමේ ක්‍රමවලදී මොනව හරි ඔයගලන්ට අඩුපාඩු තියෙනවා නම් ඒක ඔයගලන්ට යෝජනා කරන්න පුළුවන්. මේ ඉගැන්වීම ක්‍රම කටයුතු ටික සහ පන්ති අඩුපාඩු තියෙනවා නම් මම මොනව හරි අඩුපාඩු තිබුණොත් ඔයගලන්ට දැනනවා නම් ඒක අඩුපාඩුවක් විදියට මට ඩිරෙක්ට්ලි දැනුම් දෙන්න. ළමයා මොනව හරි අඩුපාඩුවක් කිව්වොත් කරුණාකරලා මට ඒක දැනුම් දෙන්න. මෙන්න මෙහෙම අඩුපාඩුවක් තියෙනවා සර්, මේක මොකද්ද ප්‍රශ්නේ කියලා ඉවර වෙලා ඒක පාටම දරුවා අස් කරගෙන යන්න එපා. වැඩ කරන ළමයි ටික විතරක් මෙතන ඉතුරු වෙයි. ඒතකොට අනිත් අයට වැඩ කරන්නේ නැති ළමයිට මේක ඇත්තටම වැඩ කරගන්න අමාරු වෙනවා. මොකද අපිට බොරු කරලා මුදල් ගන්න බැහැ. අපි ගන්න මුදල් සාධාරණ වශයෙන් ඔයගලන්ට සාධාරණයක් කරලා දෙන්න ඕනේ. ඒතකොට මේක මම අනිත් සබ්ජෙක්ට්ස් වලටත් මම අනිත් සබ්ජෙක්ට්ස් වලට අදාළවත් ගාස්තු ගෙවීමේ සම්බන්ධ කොටස පොඩ්ඩක් ක්‍රොප් කරලා දානවා, දාලා තියෙනවා. මොකද ඒ ගුරුවරුන්ගේ අදාළ ඉගැන්වීම් ක්‍රම පිළිබඳව ඒගොල්ලෝ වෙනම දැනුවත් කරයි. එතකොට මෙතනට මීට වඩා දෙයක් මම ඇත්තටම යන ක්ලාස් එකේ කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම ක්විස් සම්බන්ධව යන වැඩසටහන පිළිබඳව මම වෙනම පුංචි වීඩියෝ එකක් විනාඩි 5ක් විතර වගේ දාන්නම්. ඒක දරුවත් එක්කම ඕගලන්ටත් අවශ්‍ය නම් බලන්න. ඒක දරුවව යොමු කරවන්නේ මේ වැඩ කටයුත්තට. ඒකට ඕගලන්ට වර්ෂ අවසානයේදී සැලකිය යුතු කොටසක් දරුවගේ වර්ධනය වීමක් ඕගලන්ට දකින්න හම්බ. එහෙනම් ඕගල හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
මොනවහරි ගැටලුවක් තිබ්බොත් මට දැනුම් දීමක් කරන්න. ආ මට පුංචි දැනුම් දීමක් කරන්න තියෙනවා. මේ ඔන්ලයින් මගින් ගෙවීම් කරනකොට මට රිසිට් පත යටින් දරුවගේ නම පන්ති. ඒ කියන්නේ මේ අටෑච්මන්ට් එකක් විදිහට එවන්න එපා. ඒ කියන්නේ ෆොටෝ එක අප්ලෝඩ් කරද්දී යටින් එනවනේ ටයිප් කරන දෙන. එහෙම එවන්න එපා. දැම්මා ළමයාගේ නම දැම්මා. අපි කියමුකෝ නම X කියලා ඒ නම දැම්මා. ඊට පස්සේ එයාගේ මේ විෂයන් දෙකක් තියෙනවනේ. විෂයන් දෙකම දාන්න. IT වලට 2500යි නම් IT 2500යි. මැත් වලට 3000 නම් මැත් වලට 3000 කියලා ඒ දෙකම ටයිප් කරලා එවන්න. එතකොට මට ඒක මොකද මේ මේවා ඩේටා ටික එන්ටර් කරන්න වෙන කෙනෙක්. එයාට මට කෙලින්ම ෆෝවර්ඩ් කරන්න පුළුවන්. මොකද නැත්තම් මම හැම වෙලෙම අර ළමයාගේ නමක් ගහලා මැසේජ් එක හරි ගස්සනේ. මොකද ඔගොල්ලෝ එක එක වැඩක් එක දරුවෙක් වෙනුවෙන් ඔක කරන්නේ. ඔබේ දරුවා වෙනුවෙන් වාට විනාඩියක් වැය කරන්න පුළුවන්. ඔයක මට 10ක් වුණොත් මම විනාඩි 10ක් වැය කරනවා. ළමයි 100ක් ওই විදියට යවුවොත් මම විනාඩි 100ක් වැය කරනවා. එතකොට මගේ තනි පුද්ගලයේ කාලයත් එක්ක මට ඔකට වෙන කෙනෙක් යොමු කරනවා කියන කරදරයක් වෙනවා. ඒක හින්දා හොඳම දේ තමයි මොකද මම ඔක ඇප්ලිකේෂන් එකක් දාලා පුරවලා ඔකට අප්ලෝඩ් කරන්න කිව්වොත් ඒක ඊට වඩා වැඩක් වෙනවා. වඩාත් හොඳ ක්‍රමේ තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඔන්ලයින් පේ කරපු ගම ස්ලිප් එකත් එක්ක යටින් දරුවගේ නම සහ ගෙවපු විෂයන් අපි දරුව දෙන්නෙක් ඉන්නවනම් ඒ ළමයි දෙන්නගේම නිමල් කමල් කියලා ඔය දාලා නම් දෙක දාලා ඊට පස්සේ මේ ඒ දරුවට අදාළව ගෙවපු ගාස්තු ටික දාන්න කෙටියෙන් දාන්න. ගොඩාක් දේවල් ටයිප් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ ටික තමයි මූලික වශයෙන් කියන්න තියෙන්නේ. එහෙනම් ඔයගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.